হ্যালো বস, তাহলে দেয়া দেন বলবেন না? পুলং বস, দেন করলো দিন কেন? এ করলো দিন না টা ওটা দে দেখা খাদালা দিন প্রাসাদ ওটা সালা কেন? এই বস, উঙ্গে গেওয়াল বল দে বল নেল এইন্দা ওটা রাট দে দেখা খাদালা দিলা ওটা সালা কেন? উন দিন না দে বন্ডি নেতি মিনিসু তিন্নাদ বস লঙ্কা আইসে দেয়া কিয়াপুয়াম কিয়েপু দে কেন হারাস প্রশ্ন আহান না তু মোকদে উমলা মাকে পাড়ি গান্ন আমি সব মাঙ্গ বলে পাড়ি গান্ন সরি বস পড়ি উন দিন না গে হিত গান্ন বিদিয়েট গে এতুলে হ্যাসিরে নো গে এতুলে স্মেল লেগে আউলাক নেয় নে মাম বাল্লা গেটে এতুলু নে মাং তানে গেদের দুরারলা তিবুনে এনিসা বেন্নে দি ওগরাত কিলে মাং গেদের দুরোল জানে ওক্কম এরলা তিব্বা මංගගෙන පොඩිය උන් දෙන්න ආවොත් උන් දෙන්නගේ ෆොටෝ එකක් ගහලා තමුසේ මට එවනවා. ඕකේ බොස්. සප්න සප්න කියන්නේ කවුද? එහෙම කෙනෙක් මෙහි නෑනේ. එයාට අපි දාපු නම සප්න. ඒ දැන් ඔත් එක්කයි. එයාට අපි කියන්නේ සප්න කියලා. ඒ නම් ඉතින් ලස්සනයිනේ. එයා කාමරේ ඉන්නවා. මං එන්න කියන්නම්. එන්නකෝ. ඔගලයි තවාඩි ඉන්නකෝ. එන්නකෝ. ඉන්නතරින් වාඩි වාඩි ඉන්න මම සප්නර කතා කරලා ඉක්මනට එන්න වල තේ බොනවද මම තේ එකක් හදන්න නෑ තේ නම් එපා එහෙනම් බීම එකක් ගිහින් සප්නරට කතා කරලා එන්නකෝ හරි මම ඉක්මනට එන්න baby අන්න බේබිව හම්බ වෙන්න අර අතන හිටපු ළමයි දෙන්න ඇවිල්ලා මාව බලන්න මං යාළ වඳුරන්නේ නෑනේ නැති වෙන්න බෑ එයාලා බේබිට කතා කරන්නේ සප්න කියලා එයාලම දාපු නමකින්නේ එහෙම කතා කරන්නේ ඉතින් ඔයාලා හොඳ යාළු වෙන්න බෑනේ මං යාලත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒකට කමන්නේ නැහැ. ඔයා ගිහිල්ලා කතා කරන්න. ඔයාගේ තාත්තා අසනීප වෙච්ච නිසා ඔයාගේ හිත හදන්න තමයි යාල ඇවිල්ලා තියෙන්නේ කතා කරන්න. මට යාලත් එක්ක කිසි කතාවක් නැහැ. මටත් එයාත් එක්ක කිසිම කතාවක් නැහැ. හැබැයි අපේ බොස් කිව්වා යාලට හොඳට සලකන්න කියලා. ඒ හින්දා මං ඉතින් යාලත් එක්ක හොඳට කතා කරනවා. මට කිව්වොත් එහෙමත් හදලා දෙන්න කියලා. එයාලා මගෙන් ඉල්ලුවේ ඔයත් එක්ක කතා කරන්න. බොස් මට කිව්වා එයාට සුහදව සලකන්න කියලා. ඒ නිසා බේබි ඔයාට එයාලා එක්ක කතා කරන්න වෙනවමයි. එයාලට සුහදව සලකන්න කිව්වේ ඔයාට මිසක් මට නෙමෙයිනේ අංකල්. ඒ වගේම එයාලත් එක්ක කතා කරන්න කියලා ඔයාගේ බොස් මට කිව්වේ නෑනේ. ඒ නිසා මට බෑ. ඔයාට ඕන නම් ඔයාගේ බොස්ට කතා කරලා අහන්න මං කතා කරන්නම ඕනේද කියලා. ඒත් ඒ දෙන්නට ඒක ඇහුනොත් එයාලා දැනගනි අපි ඔයාගේ බොස් මෙතන හිර කරගෙන ඉන්නේ කියලා. ta 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 ta
ඔයාගේ යාළුවට නිින්ද ගිහිල්ලා. මං කතා කළා නැගිට්ටවන්න බෑ. එයාට තදට නිින්ද යනවලු. එයා නිින්ද ගියාට පස්සේ ඇඳෙන් බිමට වැටුණා දන්නේ නැහැ කියලා මැඩම් කියනවා මං අහගෙන. මටත් එහෙමයි අංකල්. මට නිින්ද ගියාට පස්සේ කවුරු හරි මාව උස්සලා ඇඳෙන් දිබ්බත් මං දන්නේ නැහැ. අපි එහෙනම් යන්නම් අංකල්. අනේ, ඕගොල්ලෝ මොකද බිව්වෙත් නැහැ නේද? කමක් නෑ අංකල්. Thank you. අපි එහෙනම් දැන් යන්න. මේයකත් එක්ක නම් මට මෙතන වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. මේයක පුදුම වදයක් නේ දෙන්නේ මට. ඇයි? අද මොනවා හන්දාවේ? නෑ නෑ මම මුකුත් හොයාගෙන නෙමෙයි ආවේ. මම මේ නිකන් ආවේ දුක සැප බලල යන්න සහෝදරකමට. මොකක්? තමු කොහොමද හලෝ මගේ සහෝදරයෙක් වෙන්නේ? නේ මෙහෙමනේ දැන් මම මෙතන කාලයක් තිස්සේ වැඩ කරානේ සිකියුරිටි විදියට. දැන් ඔයා මෙතන වැඩ කරනවානේ සිකියුරිටි විදියට. දැන් එතකොට අපිට රැකියාවක් විදියට අපි දෙන්නම සහෝදරකමෙන් එකට බැඳිලානේ. ඒකයි. මේ සහෝදරකම් වලින් වැඩක් නැහැ. මට මගේ පාඩුවේ වැඩ කරන්න ගිහලා යනවා හලෝ යන්න. අනේ එහෙම කතා කරන්නේ පාප්පා. මම කාලයක් තිස්සේ වැඩ කරපු තැනනේ මෙතන. ඒත් මේ අසත්පුරුෂයන්ගේ කේලන් නිසා මාව දොට්ට දැම්මා. ඇත්තම කියන්න රහසින්වත් වැරද්දක් කරේ නෑ මම මේ ස්කීම් එකට. වැරද්දක් කළත් සිතකින් නොවේ. නම් මහ වදයක් හලෝ. දැන් තමු රසවෙන්ස් කරේ කවුද? මමද? නෑ නෑ. එහෙනම් ඇයි හලෝ තමුසෙ මට වද දෙන්නේ? මට තමුසෙ වෙනින් කරන්න පුළුවන් දෙයක් නෑ. මට වදනොදී යනවලු යන්න. මේ එහෙම එක දිගට වැඩ කරන්න හොඳ නෑ. දැන් මම රෑ දවල් නොබල මෙතන වැඩ කරලා මේ බලන්න මගේ ඇඟ වැහැරිලා ගිය හැටි. මම ඔයාගේ මේ ලසන තියෙන ඇඟත් වැහැරිලා යයි හොඳේ. ඒකයි මට තියෙන දුක. හරි හරි. ඒක මම බලා ගන්නම්. මට වදනොදී යනවා දැන් ඉතින්. එහෙම නෙමෙයි මේ. මෙහෙම කරමු. අපි දෙන්න දවසින් භාගේ වැඩ කරමු. ඔයා වරුවක් වැඩ කරනවා. ඉතිරි වරුව මම වැඩ කරනවා. මේ පොනිපස් කාර්යයට කියන්න ඔයාට එක දිගට දවසක් වැඩ කරන්න බෑ කියලා. එතකොට හරිනේ. හාද. හරි හරි. මම මේක හෙට කතා කරලා කියන්න. දැන් තමුස යනවාකෝ. හා. නී හෙට එනවා. අම්ම පසත්තයි කියන්න. අයියෝ මල වදයක් හලෝ. දැන් යනවාකෝ යන්න. එහෙම නෙමෙයි යාළු. මේ අම්මපා පොනිපස් කාර්යයට කියනවා කියලා කියන්නකෝ. මම එක තප්පරයක් මෙතන ඉන්නේ. මම යනවා අම්මපා. හරි හරි අම්මපා. දැන් යනවා. Thanks. හරි හරි. ඕන්නේ. දැන් වදනොදී යනවාකෝ ඉතින්. යනවා යනවා. දැන් යනවා. එන්න. පස්සේ ඒ අංකල්වයි ආන්ටිවයි වෑන් එකේ දාගෙන ගියා. ඒ වගේම අපි ත්‍රිවිල් අංකල්ගෙනුත් සවුත් වුණා. එතකොට අර පොඩි ළමයා, ගෑන් ළමයා, එයා ගෙදර තනියෙන්ද? නෑ, එයාත් එක්ක බොඩිගාඩ් කෙනෙක් නැවතිලා හිටියා. මේ තේනේ මේ මිනිස්සුට පිස්සුද? බොඩිගාඩ් කෙනෙක් එක්ක මේ දරුවව නවත්තලා යන්නේ? මේ මං කියන්න, ඔය පොඩක් ගෙදරට වෙලා ඉන්න. මං ගිහින් බලලෙන්න. මොනවා වුණත් කාගේ හරි දරුවෙක්නේ. ෂිට්. තමයි මේ මිනිසුන්ට පිස්සුද කියලා. ඔයා ඉන්න පුතේ හොඳේ. තාත්තේ අර අලුතෙන් ආපු මිනිසුන්ගේ ගෙදරට මං දුවල එන්න. කාදරයක් වුණාම මිනිස්සු හැටියට අපි යන්න එපා තාත්තේ. මේ
දුවගෙන යන්න දෙන්නේ නැහැ. හෙමිහිට ගිහින් එන්න දුව. අම්මා මානුෂ ප්‍රේමයේ ගියර් එක දාගෙන යන්න ඔයා මොනවද කිව්වේ? සීයේ අර අමුතු ගෙදර අංකල් අසනීප වෙලා. මොනාලාද? මන් දන්නේ. එකපාරටම ඇවිදන් ආවා. ඊට පස්සේ ඇඳගෙන වැටුණා. හරියට නිකන් ගහක් වැටෙනවා වගේ. දැන් කාලේ ලෙඩ ගැන කියන්න තියා හිතන්නවත් බෑනේ පුතේ. මිනිසුන්ගේ වැඩ හින්දා තමයි ලෙඩ ගැනත් කියන්න බැරි. ලෙඩ වලටත් තියෙන මිනිසුන්ගේ ගතිගුණ. ඒ මොකද සියේ මිනිසුන්ගේ ගතිගුණ කියන්නේ? ඒ කියන්නේ මිනිස්සු අඳුර ගන්න සාහන කාලයක් යනවානේ. ඒ වගේ තමයි ලෙඩ රෝග අඳුර ගන්නටත් කාලයක් යනවා. කොළ පාටට වමන යනවනම් එහෙමත් නැත්නම් කොළ පාටට හොටු වෙනවනම් ඒ ලෙඩේට මොනවද කියන්නේ සීයේ? ඒ මාස කොළ පාටට වමන යන්නද? නෑ සීයේ. මට ඒ වගේ එකක් කියනව ඇහුණා. මගේ යාළුවෙකුට නම් ඉස්සර ඔය මීවුන කියලා ලෙඩක් හැදිලා ඒක අඳුරගන්න බැරුව පස්සේ මේ කොළපාරට වමන දැම්මා. තව ඔය වසවිස එහෙම ගත්තොත් එහෙම ඒත් කොළපාරට වමන යනවා. හැබැයි ඉතින් හරියටම කියන්නම් මම දන්නේ නැහැ පුතේ. දැන් ඉතින් අම්මා ගියානේ. අම්මා ආවට පස්සේ අපිට දැනගන්න පුළුවන් ලෙඩේ හැදුන දවසේ ඉඳලා විස්තරේ. තමුන්න මම මෙහෙට එන්න කිව්වේ වැදගත් කාරණාවක් කියන්න. ඒ මොකද සේ? තමුන් මගේ මිෂන් එක ඉවර වෙනකන් මෙහෙ නතර වෙනවා. මගේ වැඩේ ඉවර වුණාම තමුසේ මං කෙලින්ම එයාපෝට් එකට බස් වෙනවා. තමුන් නගින ෆ්ලයිට් එක පිටත් වෙලා පැය 12ක් ගියාට පස්සේ මේ ස්කීම් එකේ මිනිස්සු නිදාගෙන ආපහු නැගිටින්නේ නැති වෙයි. හැදුමට බොරු නොකියා ඇත්ත කියන් නුඹේ හද දෙන්න නුඹ කැමතිද නැත්ද කියන් හදවත දුන්නොත් එයා මැරෙනවනේ. උත්තර දීලා දැන් මට එපා වෙලා තියෙන්නේ. අයිසේ මොකක් හරි වැඩක් බාර දුන්නම ඒ වැඩේ හිතල බලන තමුසලට කරන්න බෑද? ඔයිති කවුද සර ගෑණික් ඇවිල්ලා මාව බලෙන් එළියට දැම්ම බොස්? මොකක් තමුසේ ගෑණිට බය වෙලා ඒ ගෙදරින් එළියට බැස්සා? නෑ නෑ බොස් මට කිව්වේ මේ වෙලාවේ ගැටුමක් හදාගන්න එපා කියලා. මේ මිනිස්සු එක පොඩ්ඩක් සුහද වැඩ කරන්න කියලා. මං ඉතින් සද්දන කර ආවා. කවුද ඒ ගෑනි? මෙහි ඉන්න ප්‍රසිද්ධ ලෝක කෙනෙක්ගේ නෝන කෙනෙක් කියලා තමයි කිව්වේ. අම්බෝ. කතාව නන්නික හරියට විනිසුරුකාරයෙක්ගේ නෝන කෙනෙක් වගේ බොස්. කොහෙන් එයා? මට එළියෙන් ඉන්න කියලා එයා ගේ ඇතුළට ගියා. හොඳයි.
ඒ ගෑණි කියපු විදිහටම තමුසේ වැඩ කරනවා. තමුසේ ගෑණිට මැඩම් කියලා කතා කරනවා. ගෑනු මැඩම් කියලා කතා කරනකොට හරි ආසයි. හැන්ඩල් කරගන්න අමාරුමයි කියලා හිතුණොත් තමුසලාගේ සිකියුරිටි චීෆ්ට කියලා මට කෝල් එකක් කරන් දෙනවා. අනිවාර්යයෙන්ම ඒ ගෑණිගේ ෆොටෝ එකක් මට ඕනේ. මතක ඇතිව අතුලසිරිගේ කාමරේ ලොක් කරලා යතුරු සාක්කුවේ දාගන්න. තේරුණාද? හරි බොස්. මම එහෙම කරන්නම්. තමුසි මොකද්ද මෙතන කරන්නේ? ඊට කලින් කියන්නකෝ තමුන් කවුද කියලා. මොකද මේ ඇතුළට ආවේ? යනව යන්නේ එළියට? මොන හරි අපේ සැකේ හරි. ඒ අංකල් ඒ ගේ ඇතුළේ ඉඳගෙන මොකක්ම හරි භයානක දෙයක් කරනවා.